නිවසේ මෙවැනි මත්පිට රැඳෙන විසබීජ 99.9%ක්ම විනාශ කරන වින් ක්ලීනර්ස්. වර්ෂාවත් සමග ජලය පිරුණු අවිස්සා වේල්ල වෙරළුපිටිය ප්‍රදේශයේ මැණික් පතලක තිබූ උපකරණ ඉන්නවත් කිරීමට ගිය පතල් සේවකින් දෙදෙනෙක් එහිදී ඇති වූ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් පතල තුලට ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් හා 41 හැවිරිදි තිදරුපියෙක්. සීගිරිය සිංහපාදයේ ඔස්සේ අද අලුයම 4ට පමණ ඉහළට පිවිසීමට පැමිණි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය බහර නිලධාරියා සහ තවත් නාඳුනන පුද්ගලයෙකු නැවැත්වීමට උත්සාහ කිරීමේදී අදාල් නිලධාරියා තමන්ට පහර දුන් බවට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සීගිරිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා. එහිදී තුවාල ලැබූ එක් නිලධාරියෙක් සීගිරිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අදාළ ආරක්ෂක නිලධාරීන් තිදෙනා තමන්ට පහර දුන් බවට ව්‍යාපෘතිය බහර නිලධාරියාද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ ඔබතුමාට පහර දීම දුන්නේ ඔබතුමා එයාලට පහර දෙකම වුණාද? ඒක විමර්ශනය කරලා වෙනවා. නමක පිටස්තර පුජ්‍යලේ කලුයම එක්කන් ගියයි කියලා සිංහපාදෙට. එයා කවුද කියලා අහනකන්ද කිව්වා මේ ඔබ දන්නත් දැක ඔබ. මේ තමයි පුරද්ද සහකාර අධ්‍යක්ෂක. ත්‍රිකුණාමලිය ඉතිකුලම් වැවේ ස්නානය කරමින් සිටි දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් ඊයේ කිබුලෙකු විසින් දැහැගෙන ගොස් තිබුණා. පොලිසිය හා නාවික හමුදාවෙක්ව සිදු කළ මෙහෙයුමේදී අද පසුරුවේ එම දරුවාගේ දේහය වැවේ තිබී සොයාගත් අතර මෙලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි පිරිමි දරුවෙක්.